賛美までパラッと見て Ademi arme tule patura kavina de kavi ban kiyannete besa sat hamude budhu samidun සමහට පින පැදේ අවසර පතා නම් දිමි මුනි සිරිපාදේ මුනවට දෙසු සත් සසරින් මුදන්නට බුදු හිමියන් පවා පුද කළ ගුරුන් කොට කල් නොයවාම පල දෙන බැති මෙතුන් හට සදහම් රුවන නම දිමි අත් මුදුන් කොට නරසුර බඹුන් ගින් පුතලද මහානීය බැතිම තුනගේ පින් කෙත රාමණීය උජුපටිපන්න ගුණ සදහං සරණීය නමදිමි සංඝ රුවන අංජලි කරණීය කවියෙන් පැවසුවත් බුදු බණ බුදු බණය ගැදින් පැවසුවත් බුදු බණ බුදු බණය එහෙයින් පින්ව තුනි ඇති කර කෙන විනය සදහම් අසනු ලැබුමට ලොතුරු ධනය සාදු කිස බන්න කීමට කලින් පින්වත් සැමට අදරින් කිව යුතු යමක් වේ එයයි මාගේ පරම යුතුකම විහාරය ඇතුළෙහි සහමිහි අවට එළියෙහි සිටින බණ ඇසුමට පින්වතුනි පින්වතියනි බණ පදයක් අසා ගැනුමට ඉතා දැතියෙන් දහම් සොඬ නිරිඳා එදා යකෙකුගේ කටට පැන්නා බුදු හිමි පවා අපේ තුමියම් රැය මුළුල්
කවියෙන් පෝවෙනින් බසකින් කිවත් බුදු බණ අසතොත් බැති සිතින් හැකිය පලයක් ලබාගැනුමට දුරකතනය අතේ ඇතිනම් පින්වතුන්ගේ එපාහට වන්නට බණට එය කරදරවේ. පින්වත් සියලු දෙන ඇසුවොත් හොඳින් කවි බණ බන්න අවසානිදී තැගක් දෙමි අරන් යන්නට. මේ කරුණු සිත තුළ රඳවා තබාගෙන දැන් කවියෙන් කියන බණ අසා මොක්සුව පතාගනු මෙන හොඳ හැටි බණ අසමි යනුවෙන් මෙමා ඉදිරියේ පොරොන්දුව විලසින් වරක් දෙනු සාදුකාරය. යෝජගතා සතන් වාසේ අනන්ත පද ඉන් ලද හැකිය අමපුරය
වහන්සේ මේ වටිනාකම පෙන්වන තැනදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉතාමත් මනමින් දේශනා කරනවා පංචමාන භික්ෂුවේ ධම්මස්සවනේ ආනිසංස කතරේ පංච අසුතං සුනාති සුතං පරියොප්පීති බංකං විතරති දිට්ඨියුන් කරොති චිත්තමස්ස පසීති ආදි වශයෙන් බන්න සෝමේ අනුසස් පහක් ඇති බව අති උස් අසන්නන් කර තොස් වදාග්‍රායත දහම නොවලස් නොසුදේ අසයි එසුදේ තවත් තිරවි සැකය පහවියයි දැකුම තව තව තිරව බබලයි ගාථා සඳහන් කළා යෝජ ගාථා සතම් භාසේ අනත්ත පද සංගීතා ඒකං ගාථා පදාසේයෝ යසුතා ප්‍රසන්නති අවැඩ පද තිබෙන ගාථා සියෙත වඩා වටිනව අරුත් බාර එක පදයක් කුඩා හොඳ පද පමණක් ඇති බුදු දහම වටා ඇසුබන හනුව ගනු සසරෙහි දැම්ම කඩා සම්බුදු මහිමි සඳු සැවතෙහි පැවති එදා දෙවුරම් විහාරෙහි කිතුරැස් කිරණ විදා වැඩ සිටියදී කරුණාවෙන් දහම බෙදා මේ ගාථාව ඇසුවේ යම සැපත සදා නරමිඳු තෙමි සර මග දෙහි ඉසුරු බොදු පැතියෙක් වදහමින් යස ගොස පැතුරු බුදු හිමි පිළිබඳව හද දැති බර ඉසුරු රජකම් කරයි මග දෙහි විලසට මහරු සාරකතුරු මගධ දේශයේ රාජකීය සමයේ මේ සිද්ධිය සිද්ධ වෙනවා. රජුගේ පූරෝහිත බමුණා හට දාව දරුවකු උපන්නා නැත දරු පෙම දාව පවුලක උපන්මුත් ඇති අසිසුරුතාව විය විය ඇති නිසා සොර නැකතින් දාව පුරෝහිත බමුණාට ධර්මයේ උපදිනවා. මේ උපදින්නේ හොඳ නැකත් වෙලා කින්නේ චවුර නැකත් වෙලා කින්නේ ඒ නිසා බියටපත් වෙනවා. සත්තුක යන නමයි දරුවා හට තැබුවේ දරු පෙම උපනි පොඩි කාල සූරතල් හමුවේ
එන්න විට තම ගති මතුවේ වස්තුව තිබෙන මුත් හොර කමටම නතුවේ මේ පුදින පුංචිතාට නම් තියෙනවා සත්තු කියලා. මොහු ලොකු වෙනකොට තරුණියට පාතකරකොට පුරුදු වුණා සොරකම් කරන්නට. නව යෞවන වියේ නිවසින් වී පැහැර සොරකම් කරන අය හා ඇති වී ඇසුර අවගුණ මගෙහි යන ගුණ දම් කොට ඉවර සොරකම් කෙරුවේ අන්සතු දේ පැහැර නව යෝනියට පැමිණි සත්තුක අන්නයිගේ දේවල් කඩාවරා ගන්නට සොරකම් කරන්නට පුරුදුනා. දිනක දිගේ යක් බින්ද සොරකම් කරන විට අසුවිය නිවැසියන් හටගත් බඩුද පිට වදවි පිරිස සත්තුක හට දෙමිනි බැට රජෙට බාර දුනි දඬුවම් දෙවනුවට සත්තුක පුරෝහිත බමුණගේ පුතා කියා අධිකරණයෙන් නැත නිදහස ලැබුවේ එයා විසඳා නඩුව නිසි විලසෙට කරුණු සොයා ලැබුණා තීන්දුව ගෙලසින දමනු කියා රජුගන්ගේ පුරෝහිතගේ පුතාවනත් ඔහු කරපු වරදට දඬුවම මරණීය දඬුවම ලැබුණා. ඒ කාලේ වරද කරුවන්ගේ ගෙල සිඳ දමන්නට නියම කළාම වදමල් මාලා පළඳවලා කසවලින් තලතලා රටේම ඇසිඳවලා දන් ගෙඩිය වෙත ගෙන ගොස් තමයි වද කළා කඩුවෙන් හිසක සාදරන්නේ සත්තුකට. ඒ දඬුවම ඉදාමී වුණා. වද මල් පලඳ වාකසයෙන් පහර දිදි සත්තුක සොරා දන් ගෙඩියට යවන ලදී. ඒ ගැන බලති දන මග දෙපසෙහිම රැඳි සොරකම් කිරීමෙහි පතිඵල මෙලෙස විඳී. එදා පත්තිරුවන් පුරෝහිත උනා දඬුවම නම් ඒක අනිවාර්යයෙන්ම ඔහුට නියම කළා. නමුත් පින්නතුනි අද කාලේ කල්පනා කරලා බලන්නට කෙසේද දඬුවම් කරන්නේ කියලා. එහෙමනම් එකල රජදරුවන්ගේ රාජ්‍ය පාලනය මොනතරම් දාර්ශනිකද දැහැමිද කියන බව අපිට වැටහෙන්නට ඕන. වදේට රැගෙන යන ඒ සොරු දැක ගන්න රස්විය මහා පිරිසක් මග දෙපසින්න රජගහනුවර සිටු දියනිට නරඹන්න සත්වනි මහලි සිට ආවා සැනකින්න සත්තුක කර වරදට දඬුවම් දෙන්නට හිසක සාදමන්නට වදමල් මාලා පළඳගෙන යන අවස්ථාවේදී රජගහනුවර සිටු දියණියන් මෙම ස්ථානයට පැමිණිලා
උඩු මහලේ ඉඳගෙන මේ දර්ශනය එය නරඹනවා. පිටිතල හයා බැඳවද යෙට රැගෙන යන සොරු ගැන අදහසක් ඇය තුල පහළ වින හඬමින් ඉල්ලමින්නේ සොරු මුදන මින ඔහු නැති වුනොත් නහගන්නවා කියපන සිටු දියණියට සත්තුව ගැන ආදරයක් ඇති වෙලා ඒ සත්තුව මරණයෙන් නිදහස් කරගෙන මට ලබා දුනහොත් ලබා දුන්නේ නැතොත් මම මාගේ සියදිවි හානි කර ගන්නා බව ඒ දියණිය ඒ අවස්ථාවේදී කියා සිටියා. දෙමව්පිය ඔය පල්හොරෙක් නැති වුණාට හොඳ නම් යොවුන් වී කුමරේ ලබා දෙන්නම් කීවත් ඇයගේ සිත තුළ ඇති වූ අදහස වෙනස් කරන්න බැරි වුණා. පල්හොරාව ඉල්ලා නැහින්න හදන නිසා හොර රහසේ කහවණු දහසක අන්නසක් යවලා වෙන අහිංසක මිනිසක් මරලා හොරා රහසිගතව සිටි මාර්ගාවට කැඳවාගෙන ඇවිත් සිටි කුමාරියට පාවා දුන්නා. එතකොට සත්තු දෙතනින් මරණින් නිදහස් වෙනවා. අපි බලමු ඉතාමත් ලස්සන මේ කතාව ඉදිරියට මොකද වෙන්නේ කියන එක. භද්‍රා සිටු කුමරි මන දොල ඉටුව ගොසින් සත්තුක සමග නිවසයි හද පිරුණු තොසින් කටයුතු කරන්නට ඈ මහා බැඳෙන ලෙසින් සැරසුනි ඉන් පසුව සුර අඟනක ගේවෙසින් වස්සුනු තාවරගෙන සියෝ ළඟ සුවදගෙනි වටිනා කසීසලු ඇඳ සැරසෙනවා පෙනි නිකනිකරන් බලන පලදා සෑම දිනි ඇය වෙහෙසුනා සැමියා තුටු කරන මිනි සලු පිළිවුතේ ඇඳි සවසට වෙන ඒවා නිදියන ඇඳුම ඇඟ ඇඩරුව කෙන පෑවා සත්තුක තබන්නට තුටු සිතකින් ආවා භද්‍රා හැම විටම රැඳුනා ඔහු ගාවා ආහාර පාන පිළියල කොට සියතින්ම අඩුපාඩුවක් නොමැවෙන ලෙස සැමතින්ම සැමියට ගෙන දෙමින් තිර ආදර බැල්ම තව තව තරකලා ඇසැම ආයුරින්ම තම ආදරණීය සාම්පුෂ්‍යා ආසා කරන දේවල් ඔහු ආසා කරන ආහාර පාන ආදී ඉතාමත් මෙමින් ඔහුට සපයා දෙමින් බොහොම ආදරයෙන් ලේගත් කමින් කල්ගත කරනවා. සත දෙක තුනක් ගත කරන විට සත්තුකට මේ සියලු දෙයක්ම එපා වුණා. හේතුව සත්තුක හොරෙක් නිසා ඔහු මේ දකී ඇරුණේ නැහැ. විවාහ වුණාට ඔහු සිතුවේ තමා සිර ගෙදරකට වැටිලා ඉන්නවා කියා. නිදහසේ ඇවිදින්න අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න ගෙයක් කරක් විඳින්න
ඔහුට උවමනා කළා. සිටු ගෙදර සැපතට වඩා ඔහු ප්‍රිය කළේ ඒ වාට. ඒකම තම බිරිඳ වටිනා කසීසලු වයිවාහන රත්තරන් ආවරණ නිතර එය අඳිනවා පළඳිනවා. ඒවා දකිනකොට ඔහුට ඕන වුණේ ඒවා පැහැර ගන්න. කනකර අබරල පළඳිනු තුටුවා ඒ පිළිබඳ ලෝභය සිත නැටුවා. බිරිඳ නොවේ ආභරණම පෙතුවා ඒවා ගැනුමට උපාය සිතුවා. දිනකදී ඔහු නැත ආහාර ගන්නේ ලෙඩෙකු විලස සිටියා ඇඳ පත්තේ. ඒ දුටු බිරියට දුක හට ගත්තේ විමසී අසනී පරි ඇති තත්තේ. මෙන්න සත්තුක බුරුලිට ගන්නවා. සත්තුට ඕන කළේ අර සුවිසල් මැදිරිහි සුවසේ වසන්නට නොවේ. ඔහුට ඕනුනේ සොරකම් කරන්නටයි. තම සාමි දියණිය ඇඳ පැළඳගෙන සිටින ආභරණ වලට ඔහු ලෝභ කළා. එනිසා දවසක් අසනීපේ ඉන්නවා වාගේ සත්තුක මෙවැනි කපටි කෛරාටික දෙයක් සිද්ධ කරනවා. එහෙම ලෙඩ වෙලා ඉන්නකොට ඇයි තයිබ අසනීපින් වගේ කියලා ඇහුවට පස්සේ සත්තුක මෙහෙම කියනවා. ලෙඩක් නොමැත මාගේ සිරුරට වැළඳී නමුත් සිතට ඇත කළකම් පළදී. මරණයට ගෙන යන විට මා පෙරදී බේරාගත්තේ දෙවියෙක් උරදී. අදමල් මාලා දමාගෙන මරණයට කැඳවගෙන යනකොට මාව බේරගත් දෙවියෙක් කියලා සත්තුක බිරියට බොරුවක් කියනවා. දෙවියා හටපු පාරය පරදී ඉටු කළ යුතු පුද පඩුරුද පුදදී. ඒ ගැන සිහිවන විතමී කලදී සිත තුල සෝකය ඇත සැප පරිදි කියනවා. ඒ දෙවිය මතක් වෙනකොට මට බයක් අට ගන්න මම වාරයක් වුණා ඒ දෙවියට සිද්ධ කරන්න. ඒ නිසායි වාරය නිදහස් වෙන්න ඕන කියලා සත්තුක බොරුවටි අවස්ථාවේදී කියනවා. අනේ ඒ ගැන උතරම් කල්පනා කරන්න ඕනිද? මම බාරේ උමනා කරන අඩුම කුඩුම සේරම සූදානම් කරන්න යන්න දිනයක් නියම කරගන්නකෝ. හොඳයි, එහෙනම් හෙටම චෝර පපාද කන්දට නගින්. ඉතින් කියන්නකෝ බාරේ ඔප්පු කරන්න ගෙන යන්න ඕන කරන දේවල් සිටු කුමරිය සත්තුක ළඟ සුරතල්ලමින් කීවා. එතකොට සොරා කියනවා, කපුරුලද පස් මල් කිරිපත් සහිත අබ තෙල් මල් පහන් මනකල් රැගෙන යමු දෙවුරදා කරලොල් ඔබනා පිරිසිදුව සලු පිරියඳන් සුමුදුව රන් අප
සරණ සැදුව පැලඳ යායුතු විලස සිරිදුව. ඔන්න අපේ පිරිමතුන් බාරහාර කරන්නේ නැතුව පිරිසිදු වෙලා තමයි යන්න ඕනේ. ඔව්ද පිරිසිදු වෙලා පේ වෙලා එහෙම තමයි යන්න ඕනේ. ඒ විදිහට එහෙනම් මේ දෙන්න දැන් යන් හදනවා. චෝර පපාත කියන කන්දට, චෝර පපාත කියන කන්දට තමයි බාරේ වෙන්න යන්. මේ විදිහට එදා පූජා ද්‍රව්‍ය අරගෙන චෝර පපාත කන්ද නැගීමට ගියා. කඳු පාමුලට ගිහින් පිරිවර ජනයා සියලු දෙනෙක්ම නවතා භද්‍රාව සමග කන්ද නගින්න පටන් ගත්තා. අමාර්ගෙන් කන්ද නැගලා ටිකක් විවේක අරගෙන භද්‍රා කියනවා, ස්වාමීනි දැන් පූජාව පවත්වමු කියලා. ඒ සත්තුක කතාබහක් නැතුව ඈත බලාගෙන ඉන්නවා. නැවතත් භද්‍රා, ස්වාමීනි අපට ආපසු යන්නටත් පමා වෙනවා, පූජාව තියමු කියලා. එතකොට සත්තුක මෙහෙම කියනවා, අර සිට දීනගේ නම තමයි භද්‍රා. බාරය වීනො මැත දෙවි දෙවියන් දෙවියන්ට ඕවා පිම ගමනු කන කෙනෙකුට කන්ට කනකර අපරණ සලු පිළි අර කන්ට තී කැඳවා ආමි ඒ බව දැන ගන්න මමාලි බාරහාර වෙන්නට නොවේ. ඔබගේ කනකර ආපරණ ආදිය සියල්ලම මට ලබා ගන්න ඕන කියලා ඒ බය කරනවා. ඒ තාස්බීදි කියනවා. ගලවා සලුව අපරණ ටික පොදි පඳිනු මේ ගල් තලාවේ පාමුල දෙස බලනු දෙවියන් බුදුන් අන්තිමටම සිහි කරනු මා විසින් තීව ඇත කල පල්ලට හෙලනු. භද්‍රා දීනයට එදා මෙවැනි ඉරණමට මුහුණ පාන්න සිද්ධුණා. ඔබ හිතලා බලන්න, ඔබට එවැනි ඉරණමට මුහුණ පෑවතින් කාන්තාවක් හැටියට මුහුණ තරන්නම් මනසට මුහුණ තරන්නම් ඒ මනසේ තත්ත්වයේ ඉනම් වේදයි කියලා ඔබ කාන්තාවන් සහ පිරිමියන්ට ඒක එහෙම හිතන්න පුළුවන්. භද්‍රා අතිශයින්ම බියපත්ලා මෙහෙම කියනවා. අයියෝ සුවාමිනි මා යනමි සැමදේ ඔබටයි උරුම මා අදහස වෙනස් කරන්න බැරි බව භද්‍රාට තේරුණා.
ඊට පස්සේ එහෙම කියනවා සැලකිලි දැක්කු වෙමි හිමි හට පණ විලස ඔබගෙන් ලැබෙන මරණයව ගමිනොලස අන්තිම වරට ඔබගේ ලැබගෙන පහස අවසර සමා අයදින්නට දෙනු විගස බත්‍රා කියන මිසිටු දේන බොහෝම බුද්ධිමත් ගැහැණු අය තියෙනවා කියනනේ මොනවද 60 ගානක් නේද සමහර කෙනු පිළිමින් දෙකුණ කියලා මේ දැන් මේ දෙති කෝලකලා කොහොමද බත්‍රා කියන කාන්තාව ඒ අවස්ථාවේදී මෙන්න බලන්න කරන දේ මම ඔබ ලබා දෙන මරණය මට ලොකු සැපයක් මම යටත් වෙන්න කියලා දෙපා අයදින්න අවසරය ලැබෙනවා සත්තුකයට ඉඩ දුන්නා ඇය ඔහුව වැළඳ ගනිමින් සතර පළක දනගසා වැන්දා අනේ ස්වාමීන් අර බලන්න ප්‍රපාතේ තව මොහොතකින් ඒට මා වැටෙනවානි කියා සත්තුකුව තව ටිකක් ගලා දෙරට ගත්තා දෙවෙනි වතාවෙත් වටේ යමි හතර පළකදී වැළඳගෙන දනගසා වැන්දා තුන්වෙනි වතාවෙත් එසේ වැළඳගෙන පිටුපසට ඇවිත් වැළඳගෙන වඳින්න පාත්‍රය වාගේ අඟවලා හැකි විර යුදා සත්තුකුව පර්වතය පළට තල්ලු කළා ඔහු ගල් පරවල හැපි හැපි පල්ලට වැටිලා සුළු විසිරු වී ගියා මේ සිදුවීම් දෙස බලා සිටි වෘක්ෂ දේවතාවෙක් ඇයට මෙසේ ප්‍රශංසා කරනවා නසෝ සබ්බේ සුටානේසු කළ ගුණ නොම
දත් අරවැමි මිනිසුන් සමගින් විසුමට වැටෙන් හරසුන් වනයෙහි නිවාසන ඍතු වග වලසුන් මට දැන් වටිනවා නසනිමි කෙලෙසුන් බලන්න මේ කාන්තාව මොන තරම් නසනාද කියලා. අර වගේ මිනිසුන්ට වඩා වනාන්තරයේ මේ වගවලසුන් මට වටිනවා. ඒ නිසා මම මේ පාඩමක් කරගෙන කෙලෙස් නසන්නට යන ගමනක ආරම්භය කරගන්නවා කියලා හිතලා බලලා මෙහෙම කල්පනා කළා. ඈ අනිත් පැත්තෙන් පහළට බැහැලා වනාන්තරයේ ඔළුව හැරුණාත් ගියා. එසේ ඇවිදගෙන යන විට පොඩි ගංගාවක් හමුණා. ඒ ගංගාවේ ඉහළට යනකොට පියගෙන යන හැමිත් සිටින කාන්තාවක් දැකලා ඇයට කතා කරනවා. එතකොට මේ කාන්තාව හිස හැරුණාත් තමයි ගියේ. මෙහෙම යනකොට පියගෙන යන ළඟු පිරිසක් හමුණා. නංගියේ කොහොම පොඩියක් නවතින්න අනේ යන මං පෙත් නොදැන තනි වූ එමිය වනේ ඔබවත් මුණ ගැසුනි පෙර කළ බලෙනි පිණේ මිනිසුන් වෙසෙන ගමකට මඟ කියනු මැනි එසේ ගම්මානේ ප්‍රියන්ත පාරස්වාම ඇමින් කියන ගම්මානයට තව අක්කේ දුර පැහැරයි මම නම් වෙසෙන්නේ මේ ළඟ අසපුවකයි හෝරාවක් පමණ ගිය පසු හිරු බැස යයි ගම්මානයට යාගන්නට කල් මදි වේ මග තොට මෙන්ම ජීවිතයද මුලා වුණ මා වගේ කෙනෙකු හට දහමද අසාදන දහමට අනුගතව දිවි මග සදාලන අසපුව හොඳ තැනකි පෙන්වනු ලැබේ පින කාන්තාවන් බද්‍රාගේ කතාවස ඇය පරිප්‍රාජිකාවන්ගේ අසපුවකට කැඳවාගෙන ගියා. ප්‍රධාන පරිප්‍රාජිකාව ඇගේ කතාවස ඇය පරිප්‍රාජිකාවක් වීමට කැමති කී නිසා ඒ පිළිබඳ විස්තර කිව්වා. පිරිවැජියක වෙන්න උත්තම විලාසෙට තල් ඇට වලින් කෙස් ගලවා දමා සිට පිරිවැටි වේසගත යුතු වෙයි මනාවට කෙලෙසක කරන්නේද ඔබගේ මනාපිට ඔබ පිරිවැටියක කරන්න ඔබ කැමති නම් මට පුළුවන් තල්ලට වලින් ඔබගේ කෙස් ගලවන්නට වෙනවා. එසේ කැමතිදැයි කියලා ඇහුවා. උත්තම ලෙසම ඈ පිරිවැටියක වන්න කැමැති කීවා විට පිරිවැටි මත දෙන්න වලකට බස්සවා කර මත සිට ගන්න ලෑලින් තබා විය කිස් ටික ගලවන්න තල්ලට වලින් අල්ලා කිස් ගලවා ඇය පරිත්‍රාජිකාවක් කලායි පස්සේ අහනවා පිරිවැටි ශාසනයේ මොනවද උගන්වන්නේ කියලා. අපේ ශාසනයේ සමත භාවනා වඩලා පංචමධ්‍යානය ලබා ගන්න උගන්වනවා. එහෙම නැත්නම් වාග දහසක් ඉගෙන ගන්න පුළුවන් කියලා ප්‍රධාන පරිප්‍රාජිකාව ඒ අවස්ථාවේදී ඇයට කිව්වා. දැහැන් වඩන්නට අපහසු හින්දා බන්ද්‍රා ඉගෙනීමට මන බැන්දා
අහසක් වාදන සිත තුල රන්දා ඇසුළු කලකින් නිමාද වන්දා වාද අහසක් මේ පිළිවෙල සාසනේ ප්‍රධාන පරිබ්‍රාජිකා විසින් ඇයට උගන්වනවා ඇය බොහෝ ඕනකමින් ඒ සුළු කාලයකින් වාද දහසම ඉගෙන ගත්තා මේ කාලයේ වන විට ඇගේ ගලවපු කෙස් කුරු වෙලා වැඩිමින් තිබුණා ඒ නිසා ඇය භද්‍රා කුණ්ඩල කේසී නමින් ප්‍රසිද්ධ වුණා ඒ භද්‍රාගේ කෙස් කුරු වෙලා ගිහින් තිබුණා ඒ නිසා ඒ නම ලැබුණා ප්‍රධාන පරිබ්‍රාජිකාව ඇයට නියම කළා දැන් ඔබට හොඳට වාද කරන්න පුළුවන් ඒ නිසා දබ අත්තක් අරගෙන ගිහින් ආගමික ශාස්ත්‍රවරුන් පඬිවරුන් සමග වාද කරන්න වාද කරලා ගිහියෙකුට පැරදුණු ඔහුගේ සහකාරිය වන්න පැවිද්දෙකුට පැරදුණු ඔහුගේ ශිෂ්‍යාවක් වන්න කියන වාද දහසම ගැනීම ඇය බොහෝම හොඳට ඉගෙන ගත්තා මෙන්න ප්‍රධාන පරිබ්‍රාජිකාව ඇයට උපදෙසක් දෙනවා ඔබ පැරදුණොතින් වාද කරලා කාට පැරදුණොත්ද ගිහියෙකු පැරදුණොතින් ඔහුගේ සහකාරිය වන්න පැවිද්දෙකුට පැරදුණොතින් ශිෂ්‍යයෙක් වන්න කියලා උපදෙසක් දුන්නා දඹ අත්තක් අරගෙන සැමතැනම වාද කරන්නට අය හැමතැනම ඇය පරදන්නට කෙනෙකුම් තවම හමු වී නැත ඔහු දස්සයි බොහෝම මෙම කාලයක් ගත වෙනකොට ඇය සැමතැනම ප්‍රසිද්ධ වුණා පඬිවරු ශාස්ත්‍රවරු ඇය එනකොට මගහැර යනවා අතේ තියෙන දබාත්ත වේරුනාම ඇය අලුත් දබාත්තක් සොයා ගන්නවා දවසක් භද්‍රා කුණ්ඩල කේසී දබාත්ත වැලිගොඩක සිටුවා කිව්වා මා සමග වාද කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ දබාත්ත ගලවලා දමන්න කියලා එහෙම කියා ඇය පිණිසිගා ගියා ළමයි එතෙන්ට එක් රැක්සුනා ඔය අතර සරීත් හාමුදුරුවෝ වඩිනකොට දැක්කා ළමයි ටිකක් වටවෙලා ඉන්නවා ඒ මැද්දේ දබාත්තක් වැලිගොඩේ හිටවලා තියෙනවා උන්වහන්සේ ළමයිගෙන් ඇසුවා මොනවද ළමයි මේ ඔතන තියෙන්නේ කියලා ළමයි පරිබ්‍රාජිකාවගේ විස්තර කීවා සරීත් හාමුදුරුවෝ කීවා එහෙමනම් ළමයි මේ දබාත්ත ගලවල දාන්න කියලා එතකොට ළමයි කියනවා ගරුතර හාමුදුරුවනි හිටවපු ඇත්ති මහවාදියකි අප හට නැත සවිසත්ති දැනුනොත් එහෙම අප එය ගලවපු විත්ති අප හට බනිනවා එනම් සැක නැත්ති අකෝ අපිට මේ කලාවු දැසරේ තාමින්නේ ඇගේ ගොඩා බෙරුමාන ප්‍රසිද්ධ වෙයි කියලා සරේ තාමදරට ළමයි ඒ අවස්ථාවේදී කියා සිටියා ළමයි එහෙම කීවා සරේ තාමදරු ළමන්ට මෙහෙම කියනවා ඔය ළමයි බය වෙන්න එපා මම වාද කරන්නම් කියලා එතකොට ළමයි දබාත ගලවන බිම දමලා පාදල දැම්මා එය ආරක්ෂ වෙලා මුළු නුවරම මහා පඬිවරයෙකුගේ හා පඬිවරයෙකුගේ වාදයක් පැවැත්වෙනවා කියලා දහස් ගණන් රැස් වුණා. සරීත් හාමුදුරුවෝ පිණ්ඩපාතේ වළඳලා ගසක් මුල වැඩ සිටියා. කුණ්ඩල කේසි පිඬුසිඟා ඇවිත් බලනකොට හිටවු දබාත්ත ළමයි ගලවලා පාකර ගන්න ඇසුම. කවුද ළමයිගේ දබාත්ත ගලවලා පොඩි කර දැන්නේ කියලා ළමයි කියනවා. අපි තමයි දබාත්ත ගලවලා පුටි කර දෙන්නේ. හැබැයි අපිට වාද කරන්න නම් බැහැ. අන්න අර හාමුදුරුව තමයි අපිට අත්ත ගලවන්න කීවේ. ඒ හාමුදුරුව වාද කරන්න කිව්වා කියලා. තරමක පියකින් පිරිවැටි අඟන හිමි වෙත ලං විය ළඟ වැට සිටින
විමසා දඹ ආතු කලබපු කරුණ වාදයකට ඒත නැති ආර ඇදින ඕන්න ඉතනදී වාදේ අර හැදුනා. මොකක්ද අර හැදුනා කියලා කියන්නේ? වාදය පටන් ගන්න අවශ්‍ය වටපිටාව සකස් වුණා. ඒ අවස්ථාවේදී මේ භද්‍රාවත් බොහෝ නොවන කමින් ඒ වාදයට සූදානම් වුණා. හේතුව මොකද්ද? මම අර වාද දහසම සම්පූර්ණ කළ කාන්තාව පිළිවෙලින්. ඒ නිසා මම බය නැහැ. ඕනම කෙනෙක් ඕනම ප්‍රශ්නයක් අහුවොත් මම ඉවෙලෙම ඒකට පිළිතුරු දෙන්න තර්ක විතර්ක කරන්න බොහෝම කැමතියි කියලා එය වාදිත වහිනවා. ඒ අවස්ථාවේදී සරියුත් හාමුදුරන්ගේ අර භද්‍රා ප්‍රශ්න දහසම අහන ප්‍රශ්න දහසටම සරියුත් හාමුදුරුවෝ නොපැකිලව බොහෝම ලස්සනට පිළිතුරු දෙනවා. අනේ ඊට පස්සේ ඒක අහන්න ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි නෙවි. එද අහන්න ප්‍රශ්නනේ එද ගොළුවතින් පස්සේ වෙනවා කතා නොකර ඉන්නවා. ඔබ ඉගෙනද දෙන්නේ ප්‍රශ්න අහලා. ඔව් මම ඉගෙන ගත්ත ප්‍රශ්න ටික අහලා ඉවරයි. මම අහන්න දෙන්නක්. මම එකක් අහන්න ආවා. සැරිතා මෙන්න අහන ප්‍රශ්න. ඒක නාමකින් කියලා. මොකක්ද ඇහුවේ? ඒක නාමකින්. දැන් මෙතනින් ඩායට උත්තර දෙන්න පුළුවන්. ඒක නාමකින් දන්නා අමතක වෙලා තියෙන මට ඉතින් නම්බර ආවම දන්න හේතුවන්නේ මේ ඒක නාමකින් මොකද්ද එක කියලා අහුවා. මොකද්ද පළවෙනි එක කියලා අහුවා. මේ ලොක් පළවෙනි එක මොකද්ද කියලා අහුවා. ඇය නිරුත්තරයි. ඒ උත්තර දෙන්න බැහැ. ඒ බලා සිටිනවා. කියන්න බලන්න ඉන්නත් කියලා. අන්නයි. සබ්බේ සත්තා ආහාර ටිපිත. ඔව්. සියලු සත්‍යයන් මොකද්ද? ආහාර තමයි අංක එක. නේද? ආහාර නැත්තම් කිසිම දෙයක් කරන්න බෑ නේද? අංක ඒකනේ ජීවත් වෙන්න ඉපා ඉස්සර ඕනම දෙයක් කරන්න බලදා. කරන්නද වැඩ කරන්නද? ඔව්. ඒ නිසා ඇයට තේරුනේ නැහැ සරියුත් හාමුදුරුවෝ ඒ වචනේ තේරුම. කුණ්ඩල කේස භික්ෂුණිය පස්සේ ශිෂ්‍යයා පිරුණේ දුරනි පැවිදිට පැරදුනාලේදී ඒ නිසා ශිෂ්‍යයා වුණා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ දීනි ඔබ මේ ශාසනය පිළිදී කැපයි කැමති වුණා. පස්සේ භික්ෂුණියා ගමකට යවල පැවිදි කෙරුවා. ඇය මහණ ජීවිතයේ උකට පුරනවා. කුණ්ඩලකේසි භික්ෂුණිය භාවනා කරා. ටික දිනකින්ම ඇය සිල්පිනිසි බියාපත් මහරහත් භාවයට පත් වුණා. රහත් වී අවසානයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ සූපිරිස රැස් කරවලා. සූපිරිස කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුරක් පිරිසම රැස් කරලා ඒත්තක්නම් භික්කවේ මම සර්තානං භික්කුණීනං කිප්පාඥාන යද්ද බද්දා කුණ්ඩලකේසා යමි වහා අභිඥාලාභී භික්ෂුණීන් අතර භද්‍රා කුණ්ඩලකේසී අග්‍රවන්දීයයි දේශනා කළා. ඒක ප්‍රඥාවක් තිබුණා. මේ සිව්පින් සිවියාප වඩල අවසානයේදී උතුම් වූ ඒ ආර්ය තත්ත්වයට ඉතාමත් ඉක්මනින් එයට පත් වන්නට හැකියාවක් ලැබුණා. සොර දෙටුවෙක්කු සමග බැඳගෙන කා
එවැනි කතුන් නැත අප අතෙහි සූර මෙතකින් නවත් වමි බෙදු සද හම්මීර හිමිවරු හට පින් දෙමු ඒ වෙනුවෙන් රැස් කරගත් පින නොතක මිසුලුවෙන් පෙන්වා යහමග බුදු බණ දෙසුමෙන් වස් කාලය හිමියන් මෙහි විසුමෙන් වස්තුන් මාසන පින් දහමින් ගත කෙරුනි දායක පටික් ගහා දෙපසට පල ලැබුනි ගරු සමිඳුගේ වස් ආදීටන නොම සිදුනි කොත්ත පැලදුනට එහෙයින් අවසර ලැබුණි හැබැයි චෛත්‍යය පතනන් නෙවේ ශ්‍රහාමුදුර ඉටියතින් ඒකත් කරා නේද ඕ මේ කටපින් තමේ කොත් පලදනවා කියල කියන්නේ නාවන් මහත්තයා කවත්ද අනිත්තට නේද ඕ අනිත්තට ඉද ඒ මහා කටන චීවර පූජාව සිද්ධ කරනවා කියන එකයි අපේ හාමුදුරුවෝ එය වස්තු මාසෙ මුළුල්ලෙහි සාක්ෂාත් කරගනින්නේ ඒ තුමෝ කාර්යය දෙන ගරුතර ආනන්ද සමිඳුනි මෙහි ඉන්න සුමේද හිමියන් නිතියෙන් දිරිදුන්න සෝරත සමිඳු කරුණාවෙන් සිහිවන්න පින්දෙන් හිමිවරුන් හට නිවනට යන්න කැන්බරාවේ සිරිලක බෙහෙ රෙහි ඉන්නා සැවෝම එක මුතු වී පසු වෙන්නා ශ්‍රී ලක්මවගේ ශක්තිය ලොවටම පෙන්නා මේ මහා පින්කමට ඔබ දායක වන්නා සතන් බන දහමට යොමු වේවා මේ භවයේදීම කළ පින්කම් ඵල දේවා අජරාමර නිවන් සුවයෙන් සැනසේවා හමගෙනින් නී අපහට අම පානයි කවිරස මුසුව එන විට එය අසපානයි දෙවිලොව මිනිස් ලොව ඇති හැම සැප බන දෙසුම මෙතකින් අවසානයි
ඉන්න හැම දෙනාම උතුම් වූ ඒ මහා පිංකම් මාලාවේ බිරින්දන්සේ කාමුණී ධර්ම දේශනාවටයි සම්බන්ධ වුණේ. එනිසා අප මේ සිද්ධ කරගත්තා වූ කුසල් සමානමින් මේ පරලෝක ප්‍රාර්ථනාවට යෙදුණු සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. දුක්ඛ ස්ථානවල පදනම් ඉන්නත් වේවා, සපන්ත වායුපත් වේවා, උත්තරීතර වූණින්ම සරසේවා කියලා සාදු සාදු ප්‍රාර්ථනා කරන්නට විශේෂයෙන් මේ මහා පින්කම් සිද්ධ කරලා ඒ සම්බ්‍රාජ ස්ථානයේ ඒ බෞද්ධ සංගමයේ ඒ සභාපතිතුමා ලේකම් මහා කොට ඇති සිද්ධ නාම බලාපොරොත්තු වෙනවා විහාරස්ථානයේ වැඩවාසය කරන ගල්පතිතුමා ප්‍රොෆෙසර් හාමුදුරන් වහන්සේලා ගෞරවනීය අවසරය ආනන්දසිරි පණ්ඩිත හාමුදුරන් වහන්සේට ශිවාගේම සුමේධ පණ්ඩිත හාමුදුරන් වහන්සේට ගමක් රෝගී උපසුන් අපේ සෝරත පණ්ඩිත හාමුදුරන් වහන්සේට ආශිර්වාද කරන්නට ඒ වගේම බෞද්ධ සංගමයේ හිටපු සියලු සාමාජිකයන් සමදනාටම ආශිර්වාද කරන්නට විහාරවාසී පින්න හැමදිනාට සතර පේරේ පින්න හැමදිනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා ඒ හැමදිනාටම මේ සරුදාර ශක්තියේ බලයෙන් සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා, නිරෝගී සුවය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. අපේ පූජනීය අපේ මහාමුදුරන් වහන්සේ, එවාගේම සුමේධ පණ්ඩිත හාමුදුරන් වහන්සේ, එවාගේම සෝරත පණ්ඩිත හාමුදුරන් වහන්සේ නිරන්තරයෙන් අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා ඇතිව මේ තුමු මහා පින්කම් මාලාව තාමත් අනරක්කිනි ලස්සන විදිහට පවත්වාගෙන යනවා. උන්වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසම මේ මහා පින්කම හේතු වාසනා වේවා සාදු සාදු ප්‍රාර්ථනා කරන්නට ඉෂ්ඨකාමී දෙවිදේවතාන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. දේව ආශිර්වාදය මේ මහා පින්කමේදී උපකට වෙලා කටයුතු කරන සෑම සියලු දෙනාටම දේව ආශිර්වාදය ලැබේවා, ආරක්ෂා සසා දේවා, පින් බලාපොරොත්තු දෙවියෝ උතුම් මොණින්ම සසේවා සාදු ප්‍රාර්ථනා කරන්නට ගාථා කියලා අභිවාදන ශේෂ නිචං මතාපචායනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඥාතේ සමිච්ඡතු තුන් මාසයකට යා